Cook with Ru channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. බලන්නකෝ මේ මොනවද කියලා. මේ තමයි කාරල්ලෝ. රස වගේම ගුණ පිරුණු කාරල්ලෝ. අපේ ගෙදර බත් එක්ක පොල් සම්බෝල හදන දවසට සාලය හරි කාරල්ලෝ හරි අනිවාර්යෙන් බදිනවා. මෙන්න කාරල්ලෝ ගොඩේ හාල් මැසිකුත් ඉන්නවා. කෑම උයන්න ඔන්න මෙන්න තියෙද්දි මේ වාරන් සුද්ධ කර කර ඉන්නවට වඩා මේ වගේ ගෙනල්ලා එකපාරම සේරම ටික සුද්ධ කරලා තියා ගන්න. අපි අර හාල් මැස්සගේ ඔලුව කඩනවා වගේ මම මේකෙත් ඔලුව කඩනවා. සමහරක් අය නම් ඔලුව පිටින්ම බදිනවා. ඒ වුණාට මම කැමති නැහැ. ඒ වගේම කාරල්ලාගේ මේ ඇඟ දෙපැත්තෙම පොඩි පොඩි කටු තියෙනවා. මම ඒවත් සුද්ධ කරනවා. මේ විදිහට අතින් ඇදලා දාන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මම මේකට කරන්නේ මේ වගේ පුංචි කතුරක් මේ වෙනුවෙන් තියාගෙන ඉන්නවා. මේ බලන්න. කතුරෙන් කපති කොච්චර ලේසිද අනිතක මහ ගොඩක් කපන්නේ නැහැ අර කටු තියන හරි විතරක් යාන්තම් තීරුවක් කපලා දාන්නයි තියෙන්නේ ඒ වගේම පිටිපස්සේ වරලත් කපලා දානවා ගොඩක් අය කාරල්ල කන්න කැමති නැති කටු තියනවා කියලානේ මේ විදිහට සුද්ධ කරොත් නම් ඕන කෙනෙක්ට කන්න පුළුවන් පේනවනේ මේවට පුරුදු වුණාට පස්සේ අපිට ඉක්මනට ඉක්මනට කරන්න පුළුවන්. කාරල්ලව ගත්තා. ඊට පස්සේ ඔලුවේ කැපුවා. දෙපැත්තේ කටු යාන්තම් කැපුවා. ඊට පස්සේ ඔලුව අයින් කරා. ඔයාලත් මේ විදිහට අනිවාර්යෙන් කරන්න. එළවලු වර්ග පලා වර්ග විතරක් නෙවෙයි. මාළු, කරවල, ඉස්සෝ දැල්ල උනත් ගෙනවම මේ විදිහට එකපාරම වෙලාව ගතට කමන්නේ සුද්ධ කරන්න. ඊට පස්සේනේ ලේසිය තියෙන්නේ. අපිට වෙන වෙලාවට ඒ වරගෙන උයන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ කාරල් ටික සේරම සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම්කෝ මේවා අපි අරන් තියන්නේ කොහොමද කියලා. ඒත් ඊට කලින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. subscribe කළාට විතරක් මදි. මම මේ විදිහට ඉස්සරහට දාන videos වලට ලැබෙන්න නම් එතන තියෙන bell icon එක click කරලා all කියන වචනේ press කරන්න. ඔන්න දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි සුද්ධ කරගත්තු කාරල්ලෝ සේරම මේ විදිහට පිරිසිදු වතුරකින් හොඳට හොදගන්න එක. ඔයාලට අත දාලා බය නැතුව හොදන්න පුළුවන්. මොකද අපි මේ කාරල්ලගේ ඔලුවත් අයින් කරලා දෙපැති තියෙන කටුත් අයින් කරලානේ තියෙන්නේ. මේ විදිහට මම තුන් පාරක් විතර හොදගත්තා. ඊට පස්සේ මේ වගේ පෙනේලෙකට දාලා වහලා පැයක් විතර වතුර බේරෙන්න දෙනවා. මේක තමයි අන්තිම ස්ටෙප් එක. මේ වගේ බොක්ස් එකක් අරගෙන ඒකට ටිෂු එකක් දාලා මේකට අර කාරල් ටික සේරම දාලා ටිෂු එකකින් වහලා පියනෙන් වහලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඔන්න මතක තියාගන්න ඔයාලට ෆ්‍රිජ් එකක් නැත්නම් කාරල් සුද්ධ කරලා තිබ්බට කමක් නැහැ. හැබැයි හොදන්න නම් එපා. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.